අපිට දැනුවත් කර අපිම හදමු රට මගින් පටන් ගමු. Queen 14 for unforgettable memories through the power of music. අපි අවසන් රන් විද්‍යාවේ ජනාධිපතිතුමා තෝරගත්ත පාර්ලිමේන්තුව ඇතුලේ ඉදිරි මාස කිහිපයක තුල මේ අරගලයට සහ විවිධ මුහුණ දෙන්න පුළුවන් නායකයෙක් තිබුණා. අපි සම්මුඛයක පැත්තෙන් එතුමා යම් ස්ථාවරත්වයක් මෙරට ගෙනල්ලා දුන්නා. යම් ස්ථාවරත්වයක් ගෙනල්ලා දුන්නා. අපි පිළිගන්න යුතුයි. අපි පිළිගන්න ඕනේ. වැලි පැත්තේ අපිට එකගොල්ලිය නොහැකි ප්‍රතිපත්ති බොහොම විමුක්තිය. ඒක සාධාරණයි. එතුමා අපි දේශපාලන කඳුර දෙක දෙහිදී එතුමා පාර්ලිමේන්තුවේ කතා විදිහට කිව්වා. එතුමා අඩුවෙන්ම වැඩ කළා කියන්නේ පොහොට්ටුවෙක්. එතුමාගේ කටින් එක එතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා. වැඩිම කාලයක් එතුමාට විරුද්ධව කටයුතු කරේ පොහොට්ටුව. නැත්නම් වමේ දේශපාලන කඳුර අපිට කලින් වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්මයෙක් වැඩම සදවේ සම්පූර්ණ රනිල් වික්‍රමසිංහ මහත්මයෙක් වැඩම අපිට කලින් ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක වැඩ කළා ඉතාමත් සමීපව බලය යනකොට අපි දන්නේ රනිල් මහත්මයා පාර්ලිමේන්තුවේ කිව්වා ඉතාමත් සමීපව කටයුතු කළා මේ අපිට එකග වෙන්න බැරි ප්‍රතිපත්ති තියෙනවා අපි ඒවට විරුද්ධ වෙනවා අපි හැමදේම එකග වෙන්නේ අපි විශ්වාස කරන බදු බර පිටවට අඩු වෙන්නේ ජනතාවට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට බදු අඩු කරන්න. අපි විශ්වාස කරනවා දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න. සමහර වෙලාවට එළවලු පළතුරු ඉන්දියාවෙන් පිටරටින් ගෙනල්ලා කන්න දෙන එක ලාභයි. පිටරටින් එළවලු පළතුරු ගේන එක ලාභයි. හැබැයි ඒ තුළ දේශීය ගොවියන සාධාරණයක් වෙන්නේ නැහැ. බදුල්ල බණ්ඩාරවල පැත්තේ අලව ඉගිලෙන කාලෙත් උගුලෙන කාලෙත් අපි පිටරටින් අලගෙන ආවොත් අපේ අලුතේ ආර්ථිකය වැඩෙන්නේ. මේ පොඩි බෝට්ටුවක් රුපියල් 14 1000ක් විතර ඩීසල් ලාම්පු දෙකක් ගහගෙන මූදර කීල උදේ පාන්දර රුපියල් 7000ක් වාරු වෙන්නේ. ඒ දින වීදම එක. ඒක දරා ගන්න අමාරුයි. ඉතින් අපි විශ්වාස කරමු. එක පැත්තකින් මේ ආණ්ඩුවේ උපරිම ප්‍රයෝජනය අපේ ප්‍රාදේශිකයට ලබා දෙන ගමන. මේ ආණ්ඩුවේ උපරිම ප්‍රතිලාභ ටික අපේ ප්‍රාදේශිකයට ලබා දෙන ගමන්. අපි විශ්වාස කරනවා අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්ති මේ තුල ක්‍රියාත්මක කරන මේ සටන් කරා. බදු අඩු වෙනවා. බදු අඩු වීම තුල ආදායම වැඩි කර ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. දේශීය කර්මාන්ත ආරක්ෂා ගන්න හැමදේම පිටින් ගිනල්ලා කන්න දෙන මානසිකත්වයේ වෙනුවට අපේ රටේ නිෂ්පාදක අපේ රටේ ව්‍යවසායකයන සලකන ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුව තුල වගේම අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ක්‍රියාත්මක වෙන්නේ අපි විශ්වාස කරන්නේ අපි විශ්වාස කරනවා ගමේ නගරේ පොලේ කඩමණ්ඩියේ වෙළඳාම් වෙන්න වෙළඳාම් අපි ආරක්ෂා කරන්නේ ඒ අය මත තමයි ඉරලේ ග්‍රාමීය ආර්ථිකය නඩපවතින්නේ මේ ග්‍රාමීය ආර්ථිකය නඩපවතින ඒ අය මත සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ ගමේ අනිත්‍ය කම්මදාන්තගේ දරුවන්ට රැගෙන යන්න පුළුවන් ආකාරයට සංචාරක ව්‍යාපාරයේ ව්‍යාප්ත වෙන්නේ ඒ තුල තමයි මගේ ආදරය අම්මේ තාත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්තිය අපි ආන්දෝලන කරන හැම එකම හරි කියන්නේ දැන් බොහෝ යාම මේ අපේ අපේක්ෂකයන් අහන දැන් මම වාඩි වෙනවත් මගේ කීප දිනක් කරුවා අපි තනතුරු අතහැරුවා අපි 69 ලක්ෂයකින් ජනාධිපති ජනාධිපතිතුමා ජනාධිපතිකම අතහැරලා තුරෙන් දෙකේ බලේ පාර්ලිමේන්තුවේ අග්‍රමාත්‍යවරයා අගමැතිකම අතහැරලා අපි පාර්ලිමේන්තුවේ අමාත්‍යකම ටික අතහැරලා හැබැයි අපි විශ්වාස කරන අපි යම්කිසි තැනක අපේ පාක්ෂිකර අපි සාධාරණයක් ඉෂ්ට කරනවා මේද අපේ දේශපාලන කඳවුර කියන්නේ අපි තනතුරු තානාන්තර පිටිපස්සේ දුවන කඳවුරක් නෙවෙයි හැබැයි මතක තියාගන්න අපේ තනතුරු තානාන්තර පිටිපස්සේ දුවන්නේ නැහැ. හැබැයි අපේ දේශපාලන කඳවුර මේ රටේ වමේ දේශපාලන කඳවුර මැතිවරණ ජයග්‍රහණය කරන දේශපාලන කඳවුර කියන එකත් මතක තියාගන්න. අපි මැතිවරණ ජයග්‍රහණය අපි වැඩ පිළිවෙල අපි රැල්ලට මැතිවරණ වලට මුහුණ දෙන්නේ නැහැ. අපි රැල්ලට අපේක්ෂකයෝ නම් කරන්නේ නැහැ. අපි ජයග්‍රහණය අපේක්ෂකයන් නම් කරනවා අපේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. අපේ පාක්ෂිකය ආරක්ෂා කරන්න ප්‍රධාන වශයෙන් පහුගිය කාලේ අපේ ගොඩබිමේ මහත්මයා යවන්තුරු දීපේ චෝදනාවක් තමයි පාක්ෂිකය රැක්කේ
එහෙමද? පාක්ෂිකය දිහා බැලුවේ නැහැ. ව්‍යාජරි යන්න කාත්තේ මම වගකීමකින් කියනවා. අපි ඉදිරියේදී හදලා ආණ්ඩුව තුල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂිකය ආරක්ෂා කරන වගකීම පක්ෂයක් විදිහට අපි හාරගන්නවා කියන වගකීමක් වාරයක් අපි තලා ගන්නවා. මේ වගකීමක් වාරයක්. මහින්ද මහත්තයාගේ දේශපාලන ගමනේ සාර්ථකත්වයේ ඒකයි. මහින්ද මහත්තයාගේ මිනිස්සුන්ගේ තුමාරක් පාක්ෂිකය තුමාරක් ඒ පාක්ෂිකය ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා කියන එක අපි ඔබ තමුන් අසල මතක් කරා. ගමේ ආර්ථිකය හදන්න, දේශීය ආර්ථිකය හදන්න අපි සලස්වා. විශ්වාස කරමු. මෙරටේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වෙන තැනට මේ පරිවර්තනය වෙන්න ඕනේ. අපි විශ්වාස කරමු. මේ ආදරේ අම්මා තාත්තගේ දරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරලා, හෝ කාර්මික පුහුණුවක් හදාරලා අවසන් වුණාම හොඳ රැකියාවක් කරන්න පුළුවන් වපසරයක් අපි හදන්න ඕනේ. පරිසරයක් අපි හදන්න ඕනේ. මේ අම්මා තාත්තා බලාපොරොත්තු වෙන ඔබේ දරුවන්ට රැකියාව. ඔබේ දරුවන්ට හොඳ ආදායමක් උත්පාදනය කරන්න පුළුවන් පරිසරයක්. නිදහසේ ආරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්. ඒ ගොඩනගන්න පුළුවන් සලස්ම දෙන්නේ අපි ගාව කියන එකත් අපි ඔබ තමුන් ආසන මතක් කරන්නේ. අපි රැල්ලන දේශපාලනය කරන්නේ නෙමෙයි. අපි රැල්ලන දේශපාලනය කරන්නේ අපි ප්‍රතිපත්තියක දේශපාලනය කරන්නේ. අපි දේශපාලන ඵලයේ ලබා ගන්න මාසෙන් මාසෙ අපි ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. හැබැයි අපි නවීකරණය වෙනවා. අපි නවීකරණය වෙනවා. අපි අලුත් වෙනවා. අලුත් සමාජයට හරියන විදිහට අපි අප්ග්‍රේඩ් වෙනවා. අපි අප්ග්‍රේඩ් වෙනවා. අද මෙරටේ දසබල සේනාව අපි ගොඩනගන්නේ අන්නේ නවීකරණය වූ දේශපාලන ගමනට මුහුණ දෙන්න පුළුවන් අපේ පක්ෂේ නායකයෝ කී කරන්නේ. ඔබයි ඒ නායකයෝ. ඔබ අද මේ පණිවිඩයේ ගමන ගෙනියන්න. ඔබ පණිවිඩයේ ගමන ගෙනියන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට අපි ශක්තිමත්ව මේ රටේ දේශීයත්වය අපේකම සංස්කෘතිය ආගම දහම රකින අපේම ආණ්ඩුවක් මුදුරේදී අපි බිහි කරනවායි කියන පණිවිඩේ මගේ ආදරේ අම්මේ තාත්තේ ඔබ තමුන් ආසලා ගමට රැය. අපේ පක්ෂේ දසබල සේනාව. ඒකයි ඔබට දසබල සේනාව කියන්නේ. මේ පණිවිඩයේ ගමට රැගෙන යන මහා දෙවැන්ත පුරුකෝමයි. අවසාන වශයෙන් මා ස්තුතිවන්ත වෙනවා. සියලු දෙනා. අපේ හේමන් සභාපතිතුමා, රස්කෝ පණ්ඩිතතුමා මේ කණ්ඩායම. සංජීව පණ්ඩිතතුමා අද උදෑසනතුමාගේ ආසනය අපි රැස්වීම හතරක්. මම සාගර කාර්ය සම්මැතිතුමා රැස්වීම හතරක් කතා කළා. ගම් ඇතුළට අපි ගිහිල්ලා අපේ ග්‍රාමීය නායකයන් මුණ ගැහුවා. අපි පක්ෂයක් විදිහට ශක්තිමත් විදිහට යන ගමන තුල ඔබ තමුන් ආසලා පාන්දර ආසනෙ විදිහට මේ ගත්ත උත්සාහය පිළිබඳව හෘදයාංගම අපි ස්තුතිය ප්‍රණාමය පුද කරන ගමන අද පාන්දරිය ඔබ තමුන් ආසලා අපි වගකීමකින් කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන කඳවුර විදියට ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයක ජයග්‍රහයි අපේක්ෂකයයි ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි කියන එක මතක් කරමින් ඔබ සූර්යාස්වානාගේ පදවි ගොඩනැගීමට මාන්නේ